आयबोवान कालीन प्रवृत्ति वार्ता करने प्रमुख्या सियत रात्रि प्रवृत्ति विकास मे मम कविंदु विजयवर्धन प्रथमे नवदानीय सिरस्थाल वेत හෙට ආරම්භන ප්‍රාථමික පාසල් දූ දරුවන් රැකගන්නේ කෙසේද? පාසල් යන දරුවන්ට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් උපදෙස්. දරුවන්ට ප්‍රවාහනයට මාර්ගෝපදේශ තාමත් නැහැ. පාසල් ප්‍රවාහන සංගමයෙන් චෝදනා. පළාත් ඇතුළත දුම්රිය දහවණිය හෙට සිට ගමන් බාර 133කට සූදානම්. මගින් සීමා කර දහවණියට රජයේ අවධානය යොමු විය යුතුයි. දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය ඉල්ලයි. डेल्टा प्लस එන්න පුළුවන් නමුත් දැනට බියවීමේ අවශ්‍යතාවයක් නැහැ විශේෂඥ වෛද්‍ය පද්මා කියයි ගුරුවරුන්ට දොස් කියූ රාජා කොල්ලුරේ කොමියුනිස්ට් පක්ෂ සභාපතිත්වයෙන් නිවතට ආණ්ඩුකාර ලෙස ගන්න තීන්දුව පක්ෂයට අදාළ නැති බව රාජා කොල්ලුරේ කියයි හෙට සවස 2ට දැවැන්ත ගුරු උද්ඝෝෂණයක් වර්ජණය අතහැර අකණ්ඩ සත්‍යග්‍රහයක් උලපනේ සුමංගල හිමි කියයි වැටුප් වැඩිවීමේ පළමු කොටස මේ අයවැයෙන් අරගන්න පූජ්‍ය බෙල්ලම්බිල ධම්මරතන හිමි ගුරුවරුන්ගෙන් ඉල්ලයි ස්ලිට් හොරුන්ට එරෙහිව සටන් කරන්න පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි ඇතුළු පිරිස සූදානම් අදත් රට පුරා පොහොර ඉල්ලා ගොවි උද්ඝෝෂණ ගොවි උද්ඝෝෂණ හමුවේ ඡන්දයක් තිබ්බොත් පරදින බව රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර කියයි එහෙත් කාබනික සටන දිගටම කාබනික පොහොර ආනයනයෙන් තිබ්බ ඩොලර් ටිකටත් විද්දා සුනිල් හඳුන්නේති කියයි පොහොර ගැන තමා කිව්ව දේ ඇහුවනම් මෙහෙම වෙන්නේ නැති බව හිටපු ජනපති මෛත්‍රීපාල කියයි ශුද්ධෝත්තම පියතුමන්ගෙන් කාඩිනල් හිමිට ලිපියක් ප්‍රථමයෙන් දේශීය පුවත් හෙට 1 සිට 5 වසර දක්වා ශ්‍රේණී ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල්ද මේට ඇතුළත් බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා හැමදාම පාසල් වහලා තියන්න රටකට පුළුවන් කමක් නැහැ එහෙමයි කියලා කොවිඩ් වසංගතය හමුවේ දරුවන්ගේ ජීවිත අවදානමකට තල්ලු කරන්නත් බෑ පාසල් විවෘත කිරීම සහ දරුවන් කොවිඩ් සේම ඩෙන්ගු රෝගයෙන්ද ආරක්ෂා කර ගැනීම කියන අභියෝග දෙකම ජය ගැනීමට අප සූදානම්ද මේ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් සියත අප අද තබන සටහනක් දරුවන් රටේ ජීවනාලියයි රටේ අනාගතයයි මෙරට සාමාන්‍ය ජනතාවගේ දරුවන්ට අනාගතය කියලා ඇත්තේ කෙසේ හෝ දුක් මහන්සි වී විභාග සටන සමත් වේ උසස් අධ්‍යාපනය ලැබීම පමණයි ඇති හැකි සමහරුන්ගේ දරුවන්ට ලෝකයේ ඕනම රටක අධ්‍යාපනයට අවස්ථාව තිබෙනවා කොවිඩ් වසංගතය නිසා බිඳ වැටුණු දරුවන්ගේ අධ්‍යාපනය යළි නගා සිටවිය යුතුමයි ගුරුවරුන්ද සිය වැටුප් සටන යම් ප්‍රමාණයකට හෝ නිහඬ කරන්නේ ඒ අයට දරුවන් සිටින නිසා බව සත්‍යයි එහෙම නැතුව අපේ රටේ ගුරු විදුහල්පති ප්‍රජාව ආණ්ඩුවලට හිතෙන හැටියට ලේසියෙන් මර්ධනය කරන්න නම් බැරි වේවි. දැන් ප්‍රශ්නේ ඇත්තේ හෙට ආරම්භ වන පාසල් අධ්‍යාපනය සහ කොරෝනා රෝගයට අපේ ඇති සූදානම කුමක්ද යන්නයි. විශේෂයෙන් 1 සිට 5 වසර දක්වා දරුවන්ව කොවිඩ් සෞඛ්‍ය පිළිවෙත් සඳහා සූදානම් කර අවසන්ද. කොළඹ ඇතුළු සමහර නගර ආශ්‍රිත ප්‍රධාන පෙළේ පාසල් සමග බොහෝ ගම්බද පාසල් සැසඳීම අනුවණ කමක්. මූලික සෞඛ්‍ය සනීපාරක්ෂක පහසුකම්වත් නැති පාසල් එමටයි දරුවන්ට තියා සමහර පාසල්වල ගුරුවරුන්ටවත් පෞද්ගලික සනීපාරක්ෂක පහසුකම් නැහැ මේ තා කේ සඳහා ජාතික සැලැස්මක් අප සතු වියෙත් නැහැ රජයට අඩුම ගානේ අපේ රටේ පාසල් පද්ධතියේ පෞද්ගලික සනීපාරක්ෂාව තනියම සහතික කරන්න අමාරු නම් ඊට දෙමාපිය දානපති සහ විදේශ පරිත්‍යාගශීලීන්ගේ ආධාර ලබා ගැනීම වැඩපිළිවෙලක් ආරම්භ කළ හැකි මෙහිලා අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට සේම ගුරු දෙගුරු සංගම්වලටද තම දරුවන් වෙනුවෙන් අත්හැරිය නොහැකි වගකීමක් ඇති බව සඳහන් කරන්න කැමැතියි. හෙට දවසේ පාසල් ලැබෙන ඔබේ දරුවා වෙනුවෙන් අත්සෝදන තැන අඩුම ගානේ සබන් කැටයක්වත් තිබිය යුතුයි. ඔබේ දරුවගේ මුව ආවරණ අනිවාර්යයෙන්ම සෑම දිනකම අලුත් විය යුතුයි. අද සර්ජිකල් මාස්ක් එකක් රුපියල් 10ත් 12ත් අතර මුදලකට අලෙවි වෙනවා. ඒ කියන්නේ මාසයකට එක් දරුවෙකුට රුපියල් 200ක්වත් වැය වේවි. දරුවන් 3 දෙනෙකු හිටියොත් රුපියල් 600ක් පමණ වැය කරන්නට සිදු වෙනවා. සමහර දෙමාපියන්ට මේකත් බරක් බව ඇත්ත. Tamange surgical mask එක මාරු කරගන්න බැරි වුණොත් දරුවන්ටත් ඒක දැනෙන්න පුළුවන්. බැලූ බැල්මට මේ කාරණේ සරල වුණත් අධ්‍යාපන අමාත්‍යාංශය සහ ගුරු දෙගුරු සියලු දෙනාම මීට යම් සාධාරණ විසඳුමක් සෙවිය යුතුයි.
හෙට පාසල් ආරම්භ වුණත් සමහර ගැටලු අද රැට විසඳන්න බෑ. පාසල් පන්ති කාමරවල ඇති ඉඩ ප්‍රමාණය, දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථවල ඇති ඉඩ ප්‍රමාණය මෙහිලා විශේෂයි. මීටර් 2 දුර තියා අඩියක දුරක්වත් තියාගන්න පුළුවන් වේවිද කියලා ගැටලු සහගතයි. මේ සඳහාද නිසි සැලසුම් සකස් කිරීම අනිවාර්යම කළ යුතුයි. එසේම සෑම පවුලකටම පෞද්ගලික වගකීමක්ද තිබෙනවා. ඒ වැඩිහිටි ඔබ එන්නත ගත්තත් ඕනෙම මොහොතක කොවිඩ් ආසාදිතයෙකු විය හැකි. යම්තම් හෝ පවුලේ අයෙකුට කොවිඩ් රෝග ලක්ෂණ ඇතනම් දරුවා පාසල් එවීම අන් දරුවන්ගේ ජීවිතද අනතුරේ දැමීමක්. එවන් අවස්ථා ගැන සැලකිලිමත් වීම වැඩිහිටි සියලු දෙනාගේ වගකීමක්. එසේම වර්ෂා කාලයත් සමග ඩෙන්ගු හිසවසන බවද අමතක කරන්න එපා. බොහෝ ඩෙන්ගු සහ කොවිඩ් රෝග ලක්ෂණ එක සමානයි. එබැවින් හෙටින් ආරම්භ වන ප්‍රාථමික පාසල් යලි වසා නොදවන්න නම් අප සැම අපගේ යුතුයකම් සහ වගකීම් ඉටු කළ යුතුමයි. හෙටින් ආරම්භ වීමට නියමිත අපේ රටේ ප්‍රාථමික පාසල්වල දූ දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අනුගමනය කළ යුතු පිළිවෙත් සහ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනෙකුම සිය අදහස් පළ කළා. දරුවන්ගේ පාසල් පටන් ගැනීම මේ එන්නත සම්බන්ධව සම්බන්ධ විය යුතු නැහැ. අපිට දැන් පාසල් පටන් ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් අපි මේ අවස්ථාවේදී දැනගත් විය යුතු කරුණු කාරණා මොනවද කියලා කතා කරොත් දරුවන් දෙමව්පියන් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඒ වගේම මේ දරුවන් පාසල් කරා ගෙන යන ඒ රියදුරු මහත්ම මහත්මීන් මේ සියල්ල එකතු වී කණ්ඩායමක් විදිහට වැඩ කරලා මේ පාසල් පවත්වා ගැනීමට ඒ අවශ්‍ය ක්‍රියාදාමය ක්‍රියාත්මක කිරීම තමයි දැන් අපිට අවශ්‍ය වෙන්නේ. ඒ වගේම ඒගොල්ලෝ සෙල්ලම් කරද්දී හුඟ වෙලාවට අනිත් අය වැළඳ ගන්නවා. ඒ වැළඳ ගැනීම ගැනත් පොඩි වැටහීමක් ඒගොල්ලන්ට ලබාගෙන දීලා තියෙනවා නම් හොඳයි. පන්ති මිශ්‍රවීම වැළැක්වීම මගින් එක පන්තියකින් අනිත් පන්තියට රෝගය පැතුරුනොත් ඒක පාලනයම් පාලනයකට නතු කර ගැනීමට හැකි වේවි. හෙට ආරම්භ වෙන පාසලේදී ඒ දරුවන්ව පාසල් යවන්න පොඩ්ඩක්වත් බිය වෙන්න එපා. මොකද දැනට අපේ රටේ සෑහෙන පිරිසකට ප්‍රතිශක්තිකරණ ලබා දීලා තියෙනවා. හැබැයි ඒ දරුවන්ට තාමත් කොරෝනා බිය සහ ඊට අමතරව ඩෙන්ගු බිය තියෙනවා. අපි දරුවෝ පාසලට ගියාම වටපිටාව ගැන හොඳට බලන්න. මදුරුවෝ ඉන්නවද කියලා. මොකද කාලෙකින් තමයි පාසල් ආපහු විවෘත වෙන්නේ. වටේ මදුරුවෝ ඉන්න පුළුවන්. අපේ ඩෙන්ගු ආපෞසරයක් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඩෙන්ගු ගැනත් කොරෝනා ගැනත් අපේ ආදරණීය ගුරුවරු අපේ දරුවන්ට කියලා දෙන්න. පාසල් ආරම්භ කිරීම තුලින් මේ පාසල් පොකුරු ඇතිවීමේ හැකියාව ඉතාම අඩුයි. නමුත් දෙමාපියන්ගෙන් සහ වැඩිහිටියන් ඉල්ලා තිබෙන ප්‍රධානම දෙයක් තමයි දරුවෙකුට යම්කිසි රෝග ලක්ෂණයක් හෝ ඔබ පවුලේ කෙනෙකුට රෝග ලක්ෂණ විශේෂයෙන්ම උණ හෝ වෙනත් සෙම් ප්‍රතිශත තත්ත්වයක් හෝ කොරෝනා රෝගී ආශ්‍රිතයෙක් හෝ වෙන තත්ත්වයක් තිබෙනවා නම් කිසි ලෙසකින් පාසල් ලැබීම සිදු කරන්න එපා. සාමාන්‍යයෙන් වෙළඳපොලේ තියෙන ප්‍රමිතියෙන් යුතු සර්ජිකල් මාස්ක් කියලා අපි කියනවා පළඳිනව නම් ඒ දෙකක් පළඳවීම අත්‍යවශ්‍යම අවශ්‍ය වෙන්නේ නැහැ. රෙදි වලින් වෙන ලද මුවාවරණ පළඳිනව නම් දෙකක් පළඳීම සුදුසුයි. ඔබට පුළුවන් නම් දරුවාට අත් පිරිසුදු කරගෙන මේ ධීරයක් දරුවාට පොඩි බෝතලයක් ලබා දෙන්න පුළුවන්. එය ඉතා වැදගත්. පාසල් දරුවන් ප්‍රවාහනය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පිළිවෙත් පිළිබඳව කිසිදු දැනුවත් කිරීමක් මේවන තෙක් සිදු කර නැතයි සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය පෙන්වා දෙනවා. දැන් හෙට ඉස්කෝල පටන් ගන්නවා. මාර්ග උපදේශ පිළිබඳව අපිට කිසිම දැනුවත් කිරීමක් කළා නැහැ. සමහරක් වෙලාවට අපේ දරුවෝ පාසල් බසට නැග්ගන් පස්සේ අපිට කියන්න බෑ. ඔය දරුවෝ මෙච්චර අපිට ගෙනියන්න පුළුවන් ආසන ගන්නට ගෙනියන්න පුළුවන් ඔයාලා යන්න එපා කියන්න බෑ. ඒක නිසා කරුණාකරලා අපි රජයට නැවත ආයතන කිලිමක් කරනවා. මේ වගේ ජනික තීන්දුව తీරන ගන්නකොට අපි වගේම දරුවෝ ඒ වගේම දෙමාපියෝ සියලු දෙනාම ඉතාම අසරණට පත් වෙනවා. දැන් මේ වෙනකොට පළාත්තර සංචරණ සීමා තියෙනවා. දැන් අපේ සමහර ප්‍රමාණ සේවා පාස අපේනවා. දරුවෝ ඉන්නවා අන්තර් පළාත්තර හොමාර වෙනවා. නමුත් මේ දරුවන්ට එන්න ක්‍රමයක් නැහැ. එහෙමනම් මේ 31 වෙනිදා අඩුමතරම 31 වෙනිදා නැකන්වත් මේක නතර කරා නම් මම හිතනවා මීට වඩා ප්‍රමාණිකූලව මේක ආරම්භ කරන්න තිබුණා. ගුරුවරුන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයේ හේතුවෙන් කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිත්වයෙන් රාජා කොල්ලුරේ මහතා ඉවත් කිරීමට පක්ෂය තීරණය කර තිබෙනවා. තමා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සිදු කළ කතාවට එරෙහිව පක්ෂයට පියවර ගත නොහැකි බවයි ඔහු පවසන්නේ. හෙට සවස 2ට ගුරු විදුහල්පතිවරුන්ගේ ප්‍රධාන උද්ඝෝෂණය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිට පැවැත්වෙනවා. අකණ්ඩ වර්ජුණ අතහැර සත්‍යාග්‍රහයකට යන්නට පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් තීරණය කර තිබෙනවා. ගුරුවරුන්ට පාසල්නේ නැයි උන්වහන්සේ පවසනවා.
කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් වසාදමා තිබූ පාසල් අධීර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කළා. එහෙත් ගුරු විදුහල්පති සංගම් පසුගිය 21 සහ 22 යන දෙදින පාසල් යාමෙන් වැළකී වර්ජනය නිරත වූ අතර එම දින දෙක තුල වර්ජනය සාර්ථක වූ බව ගුරු සංගම් පවසනවා. මෙතර ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති වයිඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාව වහම ක්‍රියාත්මක වන පරිදි පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් කර තිබෙනවා. ඒ පසුගිය 19 වනදා වයිඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පසුගිය 21 වනදා පාසල් පැමිණෙන්නේ නැති වයිඹ පළාත් ගුරු විදුහල්පතිවරුන්ගේ නොවැම්බර් මස වැටුප සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් මේ නොපැමිණි අයට මම සලකා බලනවා නොවැම්බර් මාසයේ වැටුප් ලබා ගැනීම අත්හිටුවන්නට. මේ සම්බන්ධයෙන් වයිඹ පළාත් ආණ්ඩුකාර රාජා කොළුරේ මහතා මෙලෙස අදහස් පළ කර සිටියා. 21 වෙනිදා පාසල් ආරම්භ කිරීම කඩාකප්පල් කිරීම සඳහා යම් ගුරුවරයෙක් විදුහල්පතිවරයෙක් විනය විරෝධී ක්‍රියාවක් කළොත් ඔහුට විරුද්ධව විනයානුකූලව ක්‍රියා කරන බව මම ප්‍රකාශ කළා. මේ ගැන ශ්‍රී ලංකාවේ කමියුනිස්ට් පක්ෂයේ ඇතැම් පිරිස් මට විරුද්ධව ක්‍රියා කරන්නට අදහස් කළා. මාව සභාපති ධුරයෙන් ඉවත් කරන්නට ආණ්ඩුකාරවරයා වශයෙන් යම් කිසි පේවරක් ගත්තා නම් පාසල් විවෘත කිරීම සම්බන්ධව කමියුනිස්ට් පක්ෂයට කිසිම බලයක් නැහැ. මා සම්බන්ධයෙන් විනයානුකූලව ක්‍රියා කරලා සභාපති ධුරයෙන් ඉවත් කරන්නට. මෙතර ලංකා ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය ප්‍රකාශ කළේ ඉගැන්වීම් කටයුතු ආරම්භ කළත් වෘත්තීය ක්‍රියාමාර්ගය නවමානයකින් ඉදිරියට ගෙන යන බවයි. එද පාසල් දෙකට අපි කොටුව දුම්රිය පොළ ඉදිරියේ උද්ඝෝෂණයක් පැවැත්තලා ඒ වගේම රට පුරා සෑම නගරයකම අපේ උද්ඝෝෂණ සංවිධානය කරලා ගුරු විද්වතුන් සමි සම්දාන ලෙස ක්‍රියාත්මක වෙනවා. අපි හෙට සේවයට වාර්තා කරනවා. සේවයට වාර්තා කළා දරුවන්ට ඉගැන්වීම් කටයුතු පවත්වාගෙන යන්න අපි කටයුතු කරනවා. හැබැයි යාණ්ඩුවට කියන්න ඕනේ ආණ්ඩුව කල්පනා කරනවා නම් දැන් ඉතින් ඔක්කොම හරි දැන් ගුරුවරු වැඩට එනවා ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියලා නෑ. ප්‍රශ්නේ අලුත් වටේකින් පටන් ගන්න හෙට ඉඳලා අපවාද කරන අය ඉන්නවා ඔවුන් රජයේ වමනාවන් ඉෂ්ට කරන ඉන්නවා ඒ කිසි කෙනෙකුට අපේ මේ වෘත්තීය සමිති සංධානය බේද කරන්න බැරි බව මේ වෙලාවේදී මම ප්‍රකාශ කරනවා අපි එක මිටක්සේ ලීගල් තුනක්සේ අපි තුන්දෙනාත් ඉන්නවා අපේ සමග ඉන්න සියලු වෘත්තීය සමිති එකම මතයක ඉන්න ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහිව ජාතික එකමුතුව අකණ්ඩ වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කර තිබුණද එය අවසන් කර ගුරු විදුහල්පතිවරුන්ට පාසලට වාර්තා කරන ලෙසයි එම සංගමය ඉල්ලා සිටින්නේ අපේ වෘත්තීය ක්‍රියාමාර්ගය වෙනස් කරන්නට තීරණය කරා ඒ තමයි අකණ්ඩ වැඩ වර්ජනය අපි తాවකාලිකව අත්හිටුවලා ඒ වෙනුවට අපි හෙට දවසේ සිට අකණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරන්නට අපි බලාපොරොත්තු වෙනවා පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් පවසන්නේ වැටුප් වැඩි කිරීමේ මුල් අධීරේ දීමනාව ප්‍රථමයෙන් ලබාගෙන ඉතිරි කොටස් ලබන අයවැය මගින් ලබාගත යුතු බවයි ගුරුවරුන්ගේ ඉල්ලීම් දීර්ඝ කාලයක් තිස්සේ ඇදගෙන ආපු ඒවා ඒ නිසා ගුරුවරුන්ට ඒ ඉල්ලීම් ලබා ගන්නට සුසුකම් තියෙනවා අයිතිය තියෙනවා වැටුප් වැඩි කිරීම් තුනෙන් මුල් එක ලබාගෙන ඊළඟ දෙක ලබන වර්ෂය අයවැයෙන් ලබා ගන්නට කල්පනා කරලා සෑහීමකට පත් වෙනවා නම් මුගක් සාධාරණයි කියන එකයි මගේ අදහස. අපේ රටේ සියලු දූෂණ වංචා හොරකම් හුදෙක් දේශපාලඥයින් පිට පමණක්ම පවරන්නට බැරි බව ස්ලිට් මගඩිය අද රටතම පෙන්වා දෙනවා. බොහෝ දූෂණ වංචා සහ හොරකම් පිටුපස දේශපාලකීන් සේම සමහර දූෂිත නිලධාරීන් සමග හොර ව්‍යාපාරික පැලැන්තියකුත් සිටිනවා. ආණ්ඩු මාරු වෙනකොට දෙපැත්ත මාරු වෙන මේ හොර ව්‍යාපාර නඩය බිල්ලට ගන්නෙම රටේ ජාතික සම්පත්. මාලබේ තොරතුරු තාක්ෂණ විද්‍යා ආයතනය තුන්දෙනෙකු හොරෙන්ම පවරා ගැනීම අද රටට ආදරේ බොහෝ දෙනෙකුගේ විරෝධයට හේතු වෙමින් පවතිනවා. පූජ්‍යල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු බොහෝ ස්වාමින් වහන්සේලා අද මේ ජාතික අපරාධයට එරෙහිව සියතට අදහස් පළ කළා. මාළඹේ තොරතුරු තාක්ෂණ ආයතනය හොර රහසෙම පුද්ගලින් 30 දෙනෙකුට පවරා ගැනීම හරි පුදුම කතාවක්. මේ කතාව එළියට එන්නේ කෝප් කමිටුව හරහායි. මහපොළ බාරකාරත්වයේ යටතේ මාළඹේ තොරතුරු තාක්ෂණ ආයතනයවත් ස්ලිට් එක ආරම්භ වන්නේ 1999 දී. රාජ්‍ය බාරකාරත්වය යටතේ මේ ආයතනය බිහි වෙනවා. එය ජාතික අවශ්‍යතාවයක් ඉටු කිරීමක්. කෝප් හෙළිදරව්වට අනුව මේ ආයතනය මහදවල් මංකොල්ල කාලා රජයේ සතුව තිබූ අයිතිය ස්ලිට් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ
තුන්දෙනෙකුගේ නමට ලියාගෙන මේක මහා අරුම පුදුම රටක් අයිතිය පැවරීමේ සාක්ෂියට ඇමතිවරු තුන්දෙනෙකුත් අත්සන් කරලා මේ ගනුදෙනුව සිදු වෙලා තියෙන්නේ 2017 දී. ඒ කියන්නේ යහපාලන සමයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කැබිනට් පත්‍රිකාවකින් තමයි ස්ලිට් එකේ රාජ්‍ය අයිතිය ඉවත් කරලා තියෙන්නේ. ඒ නිසා දැන් කාටවත් කියන්න බෑ දැක්කේ නෑ දන්නේ නැහැ කියලා. මේ ගනුදෙනුව තියා සිහි බුද්ධියෙන් බලනකොට එක් කරුණක් ඉතා පැහැදිලි. ඒ අත්සන් කරපු දේශපාලනඥයින් වගේම පවරගත් තුන්දෙනත් නොදැක්ක වගේ හිටිය නිලධාරිනුත් එක සමාන ගේම් කාරයින්. ජාතික සම්පත් මේ විදියට හොර රහසේ විකුණගෙන කන එක අද කාගේ කාගේත් ප්‍රධානතම ව්‍යාපාරයේ බවට පත් වෙලා ආණ්ඩු මාරු වෙනකොට දෙපැත්ත පනින හොර ව්‍යාපාරිකින් කීප දෙනෙකුත් මෙවැනි කූට ව්‍යාපාරයක ඉන්නවා මේ විදියට ගියොත් අපේ මුදුන් මල් කඩබඳු ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සමග දලදා මාලිගාවත් කාට හරි විකුණලා දාන්න පුළුවන් මේ හොර ව්‍යාපාර ජාලය බිඳ දැමිය යුතුමයි ස්ලිට් ආයතනය නැවත රාජ්‍ය බහරකාරත්වයට ලබා ගත එහිලා කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ අභිහිත පාර්ලිමේන්තු ප්‍රකාශය අප අදද අගය කරනවා ස්ලිට් නැවතත් අපේ වෙනකන් සටන් කරන්න පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු විශාල පිරිසක් සූදානම් බව අද සියතට පැවසුවා මේ රටේ අනාගත දරු පරපුරට වෙනුවෙන් විශාල මෙහෙවරක් මේ ආයතනය තුලින් මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණා එහෙත් කිසියම් පිරිසක් උපායශීලීව මේ අයිතිය වෙනත් බාහිර පුද්ගලයන්ට වෙන් කරලා පවත්වාගෙන ගොස් විශාල ආදායමක් ලබා තිබෙන බව අපි දන්නවා එනිසා අපි මේ රජයෙන් ඉල්ලා හිටිනවා මෙම ආයතනය වහාම රජයට පවරගෙන පවත්වාගෙන යාමට කටයුතු කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා හිටිනවා එසේ සිදු නොවුනොත් අනාගතයේදී අපි මේ ආයතනය පිළිබඳව ආදේශ ශිෂ්‍යාවන් සමග එකතු කරගෙන මෙම රජයට පවර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස විශාල උද්ඝෝෂණයක් පවත්වන්නත් තීරණය කරනවා ඉතින් මෙහෙම යනකොට මේවා වික්‍ර කෙනෙකුත් නැහැ දුන්න කෙනෙකුත් නැහැ හැබැයි ගන්න අය ගත්තෑ ඉන්නවා මේක මහා ප්‍රේලකාවක් මහා ප්‍රශ්නයක් අපට මෙන්න මේ නිසා අපි රජයට මතක් කරනවා මේ ආණ්ඩුවට තියෙන දේපොළ කේක්කනාට ඕන ඕන විදිහට විකුණන්න අලෙවිකරන්න සූදානම් වෙනවනම් සූදානම් කළා තිබෙනවා නම් කවරකුව ඒ පිළිබඳව කටයුතු කරලා තිබෙනවා නම් ඔවුන්ට එරෙහිව කිසියම් ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ යුතු කියන එක තමයි අපේ මතය මේක යාපාන ආණ්ඩුව කළත් මොන ආණ්ඩුව කළත් වැරදි වැඩක් මුත් ඊළඟට අන්තිමේදී ඒවාට වන්දි ගෙවන්න සිද්ධ වෙන්නේ වර්තමාන පාලක රාජ්‍ය නායක අපේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටයි මේක මම හිතන්නේ ලොකුවට කිව්වේ යහපාලන ආණ්ඩුවට චෝදනාවක් ඉදිරිපත් කරා. මේක රාජ්‍ය ආයතනයකුත් නෙමෙයි, පෞද්ගලික ආයතනයකුත් නෙමෙයි, අතරමැදි අවස්ථාවක් විදියට තමයි මේ ආයතනය පවත්වගෙන ආවේ. ඒකට දැන් චෝදනාව තියෙන 2017 ගැසට් එකක් ගහලා මේක පෞද්ගලික අංශය සතු කරා කියලා. ඔව්, එහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපි ඒක පිළිගන්නවා. හැබැයි දැන් මේ ආණ්ඩුව මොකද්ද කරන්න ඕන? දැන් මේක රාජ්‍යද පෞද්ගලිකද කියලා ප්‍රශ්නයක් තියෙනවා නම් වර්තමාන ආණ්ඩුව කරන්න තියෙන්නේ මේක රාජ්‍යට පවර ගන්න එක. රජයේ සතු ආයතනයක් බවට පවර ගන්න එක. හැබැයි චරිතේරත්ලා පාර්ලිමේන්තුව කියන කතාව වළංගු වෙන්න නම් මේ විකුණපු විකුණන ලෑස්ති කරන සියලු දේවල් නතර කරලා විකුණපුවා නැවත පවර ගන්නට ඕන. පාස්කු ඉරුදුන ත්‍රස්ත ප්‍රහාරයේ සම්බන්ධයෙන් ගතියුතු හොඳම පියවර ගැනීම සඳහා තම සහය අනිවාර්යෙන් ලබා දෙන බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මෙරට කතෝලික සභාවට දැනුම් දී තිබෙනවා. ඒ කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට ලිපියක් යොමු කරමින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මේවන විට ක්‍රියාත්මක විමර්ශන සහ මෙරට කතෝලික සභාව ඉදිරියේදී ගැනීමට සූදානම් වන ක්‍රියාමාර්ග පිළිබඳව යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීමේ සංවාදයක් ඊයේ පැවැත්තුණා. ඒ සූම් තාක්ෂණය ඔස්සේ. එම සංවාදය කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්තුණා. එහිදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් පාප් වහන්සේට යවු ලිපියකට උන්වහන්සේ එවන ලද පිළිතුරු ලිපියක් කාදිනල් හිමිපාණන් මාධ්‍යට ඉදිරිපත් කළා. හිතවත් සහෝදරය කාදිනල් බඤ්ඤාස්කෝ මාතට පත් කළා පසුගිය අගෝස්තු 24 වනදා ඔබ විසින් එවන ලද ලිපිය. එහි 2019 අප්‍රේල් 21 වන දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වර්තමානයේ පවතින විනිවිදභාවයකින් තොර විමර්ශන පිළිබඳ ඔබ සඳහන් කර තිබුණා. එමෙන්ම පසුගිය දිනක ඔබේ අපෝස්තලික තානාපතිතුමන්ද ලිපියක් මගින් එම කරුණු පිළිබඳව මා දැනුවත් කර තිබුණා. කාදිනල් තුමනි, මේ තත්වය මා බොහෝ කනගාටුවට පත් කරනවා.
මම පොරොන්දු වෙනවා තව තවත් යාඥා කරන්න මම හෙට මේ ගැන රාජ්‍ය ලේකම් කාදිනල් තුමා සමග කතා කරනවා මට මතකයි ප්‍රහාරයේ එල්ල වූ දිනවල කිතුනුවන් ආවේගශීලී නොවන්නට ඔබ කටයුතු කළ ආකාරය ඉස්ලාම් භක්තිකයන් හමු වී ඔවුන් හට මිත්‍රත්වය පෙන්눔 කළ ආකාරය මට අමතක නැහැ ඔබ සැබෑ යහපත් එඬේරෙක් ලෙස ක්‍රියා කළ ආකාරය එබැවින් ඉදිරියේදී කළ හැකි හොඳම දේ පිළිබඳව ඔබ ගන්නා වූ තීරණ පිළිබඳවත් මාහට මෙහි සිට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් මා දැනුවත් කරන්න කොවිඩ් ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය ශ්‍රී ලංකාවට පැමිණීමට ඇති ඉඩකඩ බැහැර කරන්නේ නැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ප්‍රකාශ කරනවා කොවිඩ් ඩෙල්ටා ප්ලස් පැතිරෙන ආකාරය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත් නිශ්චිත මතයක් පළ කර නැතයිද ගුණරත්න මහත්මිය පවසනවා බස්නාහිර පළාත තුල දුම්රිය දහවණය හෙට සිට ක්‍රියාත්මක වනවා දැන් කොවිඩ් පිළිබඳ සවිස්තර වාර්තාව අත්තෙම අපි වෛරස් ගැන කතා කරද්දී වෛරස් බෙදෙනකොට ඒවා විශේෂ ප්‍රභේද ඇති වෙනවා ඒ වගේ අලුත් ප්‍රභේදයක් විදිහට මේ ඩෙල්ටා පස් ප්‍රභේදය අඳුනාගෙන තියෙනවා හැබැයි ඒකෙන් දැනට මොන ආකාරයට මිනිස්යාට බලපානවද මොන ආකාරයට පැතිරෙනවද මොන ආකාරයට ව්‍යසනයකට හේතු වේද කියන කරුණු කාරණා ගැන තාම ලෝක සෞඛ්‍ය සංවිධානය මත පහල කරලා නැහැ මේක ඇත්තෙමම අනිකුත් වෛරස වගේම ලංකාවට පැමිණීමේ හැකියාවක් තියෙනවා අපි හැමෝම මේකට අපගේ දැනට තියෙන කෝවිඩ් මර්ධනය කිරීමට පාවිච්චි කරන සෞඛ්‍ය ක්‍රමවේද සියල්ලම අපි ඒ ආකාරයෙන්ම කොහොමත් භාවිතා වෙන්න ඕන. ඉතින් ඒක නිසා මම හිතනවා මේ අවස්ථාවේදී අපි මේ සම්බන්ධව අවධානය වැඩියම යොමු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ කියන එක. අපි දැන් සිටින්නේ අප්‍රේල් මාසයේ සිටිය අවස්ථාව විදියට නෙමෙයි අපි දැන් සිටින්නේ රටේ වෙනත්ම අවස්ථාවක රටේ විශාල වශයෙන් එන්නත්කරණයට භාජනය වූ අවස්ථාවක ඉතින් මේ එන්නත මගින් මේ රෝගියට සෑහෙන ආරක්ෂාවක් ලැබෙන නිසා අපිට පෙර ආකාරයටම ලුකු රැල්ලක් ඊමේ බානක බවක් තියෙන බවක් මට හැඟෙන්නේ නැහැ පළාත තුල දුම්රිය ධාවන කටයුතු හෙට සිට ආරම්භ වෙනවා. ඒ අනුව දුම්රිය ගමන් වාර 133ක් හෙට සිට ක්‍රියාත්මක වන බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා අපකල විමසීමකදී සඳහන් කළේ. අපිට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් ලබා දී දුන් ප්‍රතිස්මක හෙට දින පළාත් අතර දුම්රිය ධාවනයක්ද වෙන්නේ නැහැ. පළාත තුල පමණයි දුම්රිය ධාවනය සිද්ධ වෙන්නේ. ඒ අනුව කොළඹ පළාත ගත්තොත් අලුත්ගම, අවිස්සාවෙල්ල, අඹේපුස්ස සහ කොච්චිකඩේ සිට පමණයි දුම්රිය කොළඹ දක්වා ගමන් කරන්නේ. අනිත් පළාත් තුලත් යම් දුම්රිය වාර ගන්නක් ධාවනීමට කටයුතුවක් තිබෙනවා. ඒ අනුව දුම්රිය වාර 133ක් පමණ හෙට දින ධාවනය කිරීමට සැලසුම් කරලා තියෙනවා. තාම මේ වසංගත තත්ත්වේ නිමා වෙලා නැහැ කියන එක මේ දුම්රිය බලධාරීන්ට තාම තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා. දුම්රිය මගින් ගමන් කරවීමේදී අපි දිගින් දිගට ඉල්ලීමක් කරා කාර්යාල දුම්රියන් ධාවනය කරනකොට අනිවාර්යයෙන්ම දුම්රිය වලට සීමිත මගින් පිරිසක් ධාවනය කරන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා අපි ඉල්ලීම් කරනවා. නැවත අවධානයක් යොමු නොකරොත් මේ මගින් සීමා කරලා දුම්රිය වල ගමන් කරන්න ඕන කියන කාරණේ පිළිබඳ අත වශයෙන්ම නැවතත් මේ වගේ පාලනය කරන්න බැරි තත්ත්වයට කොරෝනා වුව දුර වර්ධනය වෙනවා කියන එක අපි නැවත මතක් කරා. හෙට දිනේ දුම්රිය ධාවනයට කරන්නේ වාර ප්‍රවේශ පත්‍ර ලබාගත් මගින් වෙනුවෙන් පමණක් කියන කාරණේ තමයි අපිට දන්වලා තියෙන්නේ. හම් දුම්රිය ප්‍රමාදයක් වුණොත් මගින් ඒ සම්බන්ධයෙන් කලබල වෙලා තමන්ගේ කාර්යාලයට යන්න එහෙම අරමුණු කරගෙන කලබලකාරී ලෙස හැසිරුණොත් රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් දැඩි අවධානමක් ඇති වෙන්න පුළුවන් කියන එකත් අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. අද දවසෙත් උණුසුම්ම සහ ව්‍යාකූලම මාතෘකාව පොහොර. කාබනික පොහොර පිළිබඳව සමහරුන්ගේ ප්‍රකාශ යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ. කාබනික දන්නෙත් නැහැ, රසායනික දන්නෙත් නැහැ. ඒ නිසායි අදත් රට පුරාම ගොවීන් වීදි බැස්සේ. ගොවීන්ව පාරට ගේන්නේ විපක්ෂ දේශපාලනය කියලා ආණ්ඩුව කිව්වට ආණ්ඩුවේම රාජ්‍යාමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා කියන්නේ මෙවැලේ මැතිවරණයක් තිබ්බොත් ගොවීන් නිසා ආණ්ඩුව පරදින බවයි. රසායනික පොහොර තහනම් කළේ හිටියඩියේ ඇතිවෙන කාබනික පොහොර රටේ හදනවා කියලා කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මුලින් කිව්වා. පලිබෝධ නාශක ගැන කිසිම දෙයක් එළියට ආවේ නැහැ. අන්තිමට රටේ හදනවා තියා පිට රටින් හරියට කාබනික පොහොර ටික තාම ගේන්න බැරිව ගියා. ගෙනාව පොහොර සියල්ලම කාබනික නොවන බව දැන් නොදන්න කෙනෙක් නැහැ. ඩොලර් නැති වෙලාවේ රටට ඩොලර් ගේන ප්‍රධාන වැවිලි කර්මාන්තය තේ. අද තේ කර්මාන්තයත් බිඳ වැටිලා. මිරිස් බණ්ඩක්ක බෝංචි කරලා
ලවවන ගොවියගේ ඉඳලා වී ගොවිය වෙනකන් අද මහපාරේ පොහොර ආනයනය තුලත් මූල්‍ය වංචා ඇතැයි පාර්ලිමේන්තුව තුල තොරතුරු හෙළි වුණා. සමහර තොරතුරු එක්ක ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර මහතාගේ නම ඇඳුණා. ඒ සියලු ප්‍රකාශ අසත්‍ය බව පවසමින් අද ඔහු නීති හමුවට ගිහින් මේ පවතින ගොවි විරෝධතා හමුවේ ඡන්දයකට ගියොත් ආණ්ඩුව පරදින බව රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා. නමුත් ජනාධිපතිවරයාගේ කාබනික පොහොර සටන අත්හරින්නේ නැති බවයි ඔහු අවධාරණය කරන්නේ. හෙට ඡන්දයක් තිබුණොත් අපි නායකයන් අපි පරාදයි. වස විස කාලා මේ රටේ මිනිස්සු මැරුණත් කමක් නැහැ. මගේ ඡන්දය මන් දිනනවා කියන මතයේ ඉඳගෙන නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ තීරණය ගත්තේ. බැනුම් අහන එක දැන් අපේ පවුලේ සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා. ගොවියා කියන්නේ මර සෝදාගත් කළ රජකමට සුසු කෙනෙක්. හැබැයි ඈත මෑත ඉතිහාසයේ නම් රජ වෙච්ච කිසිම කෙනෙක් නැහැ. ණය වෙච්ච අය නම් ඕනතරම් ඉන්නවා වසභූතලේ අදේ දිහැන්න මොටි වසභූත. මම පෞද්ගලිකවම රජයේ වගකීතු සෑම කෙනෙකුටම ප්‍රකාශ කළා. මේ වගේ හදිසියෙ මේ කරන්න පුළුවන් කාර්යයක් නොවේයි. අවුරුදු 10ක්වත් අඩු වශයෙන් 5කින්වත් කලීතු කාර්යයක් පියවරෙන් පියවර කියන එක අපේ ඉදිරිපත් කරපු යෝජනා සහ අදහස් සැලකිල්ලට ගන්නුනේ නැහැ. ඉතින් ඒ උඩ තමයි අද මේ තත්ත්වය ඇති වෙලා තිබෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසන්නේ කාබනික පොහොර ආනයනය අද අතයට ගනුදෙනුවක් බවට පත්ව ඇති බවයි. අතයට ගනුදෙනුවේ අයිතිකරුවන් පොහොර බාර ගන්න ගිය රූපරාමුවල සිටින බවද ඔහු පවසනවා. අපි දන්න කාලේ ඉඳන් පොහොර ආවා. හැමදෙරේ ගියාද මේ පොහොර අරන්ගෙන ප්ලේන් නැයි නැව් පිළිගන්න. පොර ගනුදෙනුවක් තියෙනවා ඉතාවත් පැහැදිලි. ඒකට තණ්හාවෙන් තමයි පිළිගන්න ගියේ. සැකෙදීන් ඔය රූපරාමුවල හිටපුවා ඉදා වෙන කවුද? කාබනික පොහොර ආනයනයේ මුවාවෙන් රටේ හිඳිලා ඉතිරි වෙලා තිබිච්ච ඩොලර් ටිකටත් විද්ද බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. මෙතරම් විනිමය අරමුදයක් තියෙන රටක ඩොලර් සංචිතේ හිඳමින් තියෙන රටක අපේ රටේ තියෙන ඩොලර් ටික හොරගම් කරන වංචා කරන මට්ටමකට පත් වෙලා තියෙනවා නම් ඒක මේ රටේ ජනතාවට ඔප්පු වෙන්න ඕන හෙළදර වෙන්න ඕන කියලා අපි විශ්වාස කරමු. චීනෙන් ගෙන්වන්න හදන කාබනික පොහොර පිළිබඳ විෂය බාර අමාත්‍යවරයා විෂය දන්න අයට ටියුෂන් දෙන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ. බාල පොහොරවලට ශුද්‍ර ජීවීන් අඩංගු පොහොරවලට අසුචි අඩංගු පොහොරවලට රටනම් පාවලා දෙන්නට එපා. තමන්ගේ ගොවි බිම පාවලා දෙන්නට එපා. වස විස අඩංගු බාල පොහොර නැව අපේ රටට ගෙනෙන්නට අපි ඉඩ තබන්නේ නෑ නෑ නෑමයි. මෙතෙක් පැවති ඇලහැර ගොවි විරෝධතා අද අකණ්ඩ උපවාසයක් බවට පත් වුණා. ඊට ඇලහැර ගොවි ජනපද ව්‍යාපාරයේ ගොවි සංවිධාන 41ක් එක්ව සිටිනවා. හෙටින් පස්සේ ඇලහැර කලාපය තුළ ජීවත් වෙන සියලුම ගොවීන් සහභාගී වෙනවා මේ අකණ්ඩ උපවාසයක්. මේ ඉල්ලීමත් ඉෂ්ට කරගන්න බැරිනොත් අපි මාරාන්තික උපවාසයක් කරා ගෙන යන බව රජයට දැනුම් දෙනවා. වීරකැටිය මැදමුලන ගොවි සංවිධානයේද රසායනික පොහොර ඉල්ලා අද මහපාරට ආවා. ඔවුන් මැදමුලන මංසන්ධියට පැමිණීම වැළැක්වීම සඳහා පොලිසිය අධිකරණ නියෝගයක්ද ලබාගෙන තිබුණා. කොත්මලේ ප්‍රදේශයේ ගොවීන් විරෝධතාවයේ අතරේ දෙවියන්ටද කන්න ලව් කළා. පිස්සු කැලින ආණ්ඩුව රට විකුණන ආණ්ඩුව මේසරේ පොහොර නැති නිසා මේ ගත්ත තීරණේ ආණ්ඩුවට දියන් කළා ගහලෝ. මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවගේ විරෝධතාවය දඹුල්ල නගර මැදේ පැවැත්ුණා. කවදාකවත් අඹුඩෙන් හදන්න බෑ රසායනික පොහොර අපිට දෙන්න මේ කන්නට. එහෙම නැත්නම් අපේ කණ්ඩලම් ව්‍යාපාරය අරින්ද අපි ඉඩ තියන්නේ නෑ. ගොවි සංවිධාන 20ක් පොළොන්නරුව ප්‍රධාන මාර්ගය ඔස්සේ රුහුණුකෙත වෙල්යාය දක්වා පැමිණියා. හිටපු අමාත්‍ය පී හැරිසන් මහතාද අනුරාධපුර යාපනය හන්දියේ පැවති ගොවි විරෝධතාවලට එක් වුණා. චීනෙන් ගෙනාපු කුණු ගොඩවල් ටිකයි චීනේ තියෙන කක්කුසි ටිකයි ගෙනලා මෙහෙ ගොඩ ගන්නවට වැඩිය නයිට්‍රජන් 146ක් තියෙන යූරියා පොහොර ටික දෙන්න කියන එක තමයි ඒගොල්ලෝ ඉල්ලන්නේ. ගාල්ල තවලම කුඩා තේවතු හිමියන් තේවගාවට පොහොර ඉල්ලා උද්ඝෝෂණයට එක් වුණා. අපට සත සාන්තියක් අඩවර දෙන්න හදරේ උදා කර දෙන තේම. කළුතර පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ කුඩා තේවතු හිමියන්ද විරෝධතාවයට එක් වුණා. රසායනික පොහොර අර්බුදය මේ වෙනකොට සුළු අපනයන භෝගවලටද බලපෑම් එල්ල කර අවසන්. රසායනික පොහොර තහනම පැනවීමත් සමග පුරුදු කර්මාන්තයට සම්බන්ධව සිටින ශ්‍රේෂ්ඨ ගණනාවක් අද වන විට පීඩාවට පත්වලා තිනවා. මේ ගත්ත හිතුවක්කාර තීන්දුව ආපස්සට අරගෙන ප්‍රමාණිකූලව අපි කාබනික පොහොර භාවිතයට හුරු වෙමුයි කියන එක තමයි අපි මේ ආණ්ඩුවට බල කරලා සිටින්නේ. මේ මෝසමේ
කැපුවට පස්සේ පිටට දාන දැල්ල කේඩෑරි වෙලා ඇක්ටර් වෙලා ගිහිල්ලා දිනනවා ඒකේ ප්‍රතිඵලය ලබන කන්නේ අස්වැන්නදී අපිට ලබන්න සිද්ධ වෙනවා කොමිස් කැහිලි chance නෑ අපිට අපි කොවියොත් එක පාරට බහිනවා එදාට පාරට බහින්නේ උඹලා එලවගනේ කියන කාරණාව අපි මේ වෙලාවේදී මතක් කරනවා රසායනික පොහොර හිඟය නිසා සංචාරක ශේෂ්ත්‍රයට අවශ්‍ය සමහර එළවලු හිඟයක් පවතින බව නුවරඑළිය විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ලේකම් ශාන්ති හෙට්ටිආරච්චි මහතා පවසනවා. තව මාස 4ක් 5ක් යනකොට එළවලු හොයාගන්න බැරි මට්ටමක් ඇවිල්ලා තියෙනවා. සංචාරක කර්මාන්තයේ ලොකු පාරක් මේ පොහොර දෙහෙත් නැති පස්සේ ලොකු ව්‍යසනයක් කියලා ලොකු ප්‍රශ්නයක් කියලා තමයි මේක නවතින්නේ. දැනට ගොවි ජනතාවට ලබා දෙමින් තිබෙන නැනෝ තාක්ෂණයේ ආශ්‍රිත පොහොර අස්සනු අඩුවීමට බලපානු ඇතයි. කෘෂිකර්ම උපාධිධාරීන්ගේ සංගමය පවසන නැනෝ තාක්ෂණය කියන එක ඉතා හොඳ තාක්ෂණයක් පරිසර හිතකාමී තාක්ෂණයක්. නමුත් තවමත් මේක ආර්ථිකව ඵලදායී නැහැ. ඉන්දියාවෙන් ගෙනෙන පොහොර මේ නැනෝ පොහොර එක ලංකාවට කොච්චර ගැලපෙනවද කියලා පරීක්ෂණ කරලා නැහැ. මේක දීලා තියෙන්නේ පත්‍ර වලින් උරා ගන්නා පත්‍ර වලට ඉසිය යුතු පොහොරක් හැටියට. පොහොර 90%ක්ම උරා ගන්නේ මූල මණ්ඩලයෙන්. 10%ක් අපිට පත්‍ර වලින් සපයන්න පුළුවන්. අපි විශ්වාස කරනවා මේක නිසා අස්වැන්න අඩු වෙන්න බොහෝ විට ඉඩ තියෙනවා කියලා. ඒකට ගොවි මහතුරු ෆීසේස්සේදී අපේ නිලධාරීන් අහනවා මේ ගොවියන්ට අස්වැන්න අඩු වුණොත් මොකද කරන්න කියලා. ඒක රජයේ සටපත් කළා තියෙනවා ගුවියන්ට අඩු වෙන අස්සන්නට වන්දි ගෙවනවා කියලා. නමුත් අපිට තාම දැනුම් දීලා නැහැ ක්‍රමවේදය මොකද්ද? කොහොමද මේක කරන්න කියන එක අපේ නිලධාරීන්ට දැනුම් දීලා නැහැ තාම. මේ රටට ඝන කාබනික පොහොර නම් ගේන්න එපා. මේකෙන් ඇවත හැරවිය නොහැකි විශාල හානියක් වෙන්න පුළුවන්. රජයටත් කියනවා අඩියක් ආපසට අරගෙන දීර්ඝ කාලින වැඩපිළිවෙලක් සකස් කරන්න එකට අපි උපරිම සහයෝග දෙන්නම්. අඩියක් ආපසට අරගෙන ගොවියා වෙනුවෙන් හොර කුසිරසයන විශේෂිත ලංකාවට ගෙනහල්ලා ආහාර සුරක්ෂිතතාවේ දිනු කරමු කියලා කාරණිකව ඉල්ලා සිටිනවා. කිරිපිටි ආනයන මාෆියාකාරයන්ගේ උගුලට රටම හසු වෙද්දී අදත් සමහර කිරිපිටි වෙළඳපොලේ නැහැ. දියර කිරි ගැන බොහෝ වගකිවයුතාන් පුරසාරම් දෙඩුවත් ඊටද අපේ සැබෑ සූදානමක් නැති බව ගලින් බිඳුනු වැව කිරිගොවීන් අද රටටම කියනවා. මේ ඒ කතාවයි. ගලෙන් බිඳුනු වැව කිරිගොවීන් බරපතල අර්බුද රසකට දැන් මුහුණ දෙමින් සිටිනවා. කිරිගවයින් සඳහා අවශ්‍ය තෘණ භූමි නැතිකම සහ ඖෂධ මිල ඉහළ යාම ප්‍රධානතම ගැටලු දෙකයි. කෙසේ හෝ සටන් කර ව්‍යාපාරය පවත්වාගෙන ගියද අවසානයේ දියර කිරිවලට නිසි මිලක් නැති බවද ගලෙන් බිඳුනු වැව ගොවීන් පවසනවා. ගවයින්ට කෑම ලබා දීම සඳහා ඈත ප්‍රදේශවල වනාන්තර වෙත ගෙන යාමට සිදු ඇති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ. ඒ සතුන්ට අවශ්‍ය ආහාර ලබා ගැනීමේදී බරපතල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. අපි ආණ්ඩුවේ ඉල්ලීම් කරා ප්‍රාදේශීය ලේකම්තුමාට දැනුම් දුන්නා. ඒ වගේම දිස්ත්‍රික් ලේකම්තුමාට දැනුම් දුන්නා. මේ සතුන් තෘණ කැවීම සඳහා අවශ්‍ය තෘණ භූමි වෙන් කරලා දෙන්න කියලා. ගොවිපල්කමේට සතු ඇති කරන මහතුන් අපි හම්බෙන්න ගියා. එයාගේ ප්‍රධාන ප්‍රශ්නය තමයි අවශ්‍ය බින්කඩක් නැතික මේ බරපතල ප්‍රශ්නය තියෙනවා. අවශ්‍ය ඖෂධ ටික තිබුණ මිලට වඩා තුන් ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඒ ආහාරවල මිල ගන්නොත් 300ක විතර වැඩි වෙලා තියෙනවා. කිරි නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය ඒ සම්පත් ප්‍රමාණය අපේ රටේ තියෙනවා. ඒ සතුන්ගෙන් ඒ තමන්ගේ කිරි නිෂ්පාදනය වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් ආණ්ඩුවේ පැත්තෙන් ක්‍රියාත්මක නොවීම නිසා තමයි මෙන්න මේ කිරි නිෂ්පාදනය බරපතල අර්බුදයට ගිහිලත් මේ හැම පාලකයෙක්ම තමන්ට ලැබෙන කොමිස් කුට්ටිය දිහා බලාගෙන තමයි පිටරටින් කිරි ටික ගේන්නේ තියෙන්නේ. මේ වෙනකොට නිල වශයෙන් හොඳ මිලක් නැහැ. ඒ කියන්නේ මේ මිල ඇත්තටම අද බොහොම අඩු මට්ටමක තමයි තියෙන්නේ. හොඳ සත්තු ටිකක් ගොවීන් අතර බෙදා දෙනවා නම් මම හැකියාව ලැබෙනවා මං හිතන්නේ අපිට කිරි ටිකක් වැඩි කරගන්න. මෙතර වැල්ලවත්ත බෝධි රුක්ඛාරාම මාවතෙහි නව හයිලන්ඩ් කිරි අලෙවිසල කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා අතින් විවෘත කෙරුණා. දැන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක්. ඩොලර් රටට තියුණා නම් ඒ ඩොලර් එන ප්‍රමාණයට අපේ රුපියල ශක්තිමත්ව පවතින. රුපියල් පහළ වැටීම නිසා හැම ගෙන්නන භාණ්ඩයක්ම මිල වැඩි වුණා. අඩු ආදායම් ලබන ජනතාවට එයාට අඩු මිලකට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 10ක්වත් ලබා දෙන්න කියලා අපි මෙවර අයවැයෙන් ඉල්ලා සිටිනවා. සමහර නිලධාරීන් වෙන්න පුළුවන්, දේශපාලඥයන් වෙන්න පුළුවන්, රටේ නායකයන් වෙන්න පුළුවන්. මේ ආකාරයෙන් ක්‍රියා කළොත් රට විශාල අනතුරකට පත් වෙනවා. මොකද මේ රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ගෙනෙනවා කියලා මේ කරන විහිළුව මේ රටේ ජනතාව දැන් ප්‍රතික්ෂේප කරමින් ඉන්නේ. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ න්‍යාය පත්‍රයේ දරුවෝ වෙනුවෙන් කාන්තාව වෙනුවෙන් පුංචි ඉඩක් වෙන් කරලා තියෙනවා. වෙන් කරලා නැහැ. ඒ කියන්නේ අපිට බෝක්කුවයි කානුවයි තමයි වැදගත් වෙන්නේ දරුවට වඩා. ඒක නිසා දැන් අපි අනිවාර්ය කරා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ න්‍යාය පත්‍රයට ඇතුල් වෙන්න ඕනේ මේ දරුවා සහ කාන්තාව පිළිබඳව.
අපිට පක්ෂයක් තියෙනවා පක්ෂ නම එක්සත් ජාතික පක්ෂය අපිට නායකයෙක් ඉන්නවා ඔහු ශ්‍රී ලාංකික පුරවැසියෙක් ඔහු ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක උපාධිය ලබාගත්තු කෙනෙක් ඔහු ජාත්‍යන්තරයේ පිළිගත් නායකයෙක් එතකොට අපි බය නැතුව ඒ නිසා කියලා තියෙනවා වැටෙන රට දැන් රනිල් වික්‍රමසිංහට ගොඩ ගන්න පුළුවන් මේ පාසල් ආරම්භ කරයින් පස්සේ ලබන වර්ෂයේ වෙද්දී අපි යම් තාක් දුරට දරුවන්ගේ හිංසනය කාන්තා හිංසනය අඩු කරගන්න හැකියාවක් ලැබුණොත් ඉලක්කගත වැඩසටහනක් ක්‍රියාත්මක වුණොත් ඒක තමයි වැදගත් වෙන්නේ එතන තමයි අපි ඉලක්කය හැටියට ගිහිල්ලා අපි සතුටටපත් වෙන්න හැකියාව තියෙන්නේ ආණ්ඩුව ඕනම් මැතිවරණයකට සූදානම් වෙන රාජපක්ෂ පවුල නෙමෙයි ඕනම කෙනෙක් ඒ මැතිවරණය ඉදිරිපත් කරන්න අපි කියනවා විශේෂයෙන්ම ඒ පළාත් සභා මැතිවරණයේදී සමගි ජනබලයේගේ ජයග්‍රහණය කරලා මේ රටේ ජනතාවත් එක්ක අපි ආණ්ඩුවට ඒක පෙන්නනවා කියන එක අපි පැහැදිලිව කියනවා අපි බලමු ඉදිරියේදී අපි සම්දානයක් හැටියට පුළුල් සම්දානයක් හැටියට පක්ෂ ගණනාවක් එක්ක එකතු වෙලා ජයග්‍රහණය කරන්න අවශ්‍ය විදිහට අපි මේ පසුබිම සකස් කරගන්න දැන් තවත් පුවත් කිහිපයක් කෙටියෙන් ප්‍රවීණ රංගන ශිල්පිනී විශාකා සිරිවර්ධන මහත්මිය අපහව ප්‍රාප්ත වී තිබෙනවා මිය යන විට ඇය 64 වියේ පසුබුණා සරසවිය සිනමා සම්මාන උළෙලේ නැගී එන නිලිය සම්මානයෙන්ද ඇය පිදුම් ලබා තිබෙනවා අනුරාධා සුරදූතියෝ රන්දම්වැල් සඳමඩල වැනි චිත්‍රපට 30කට වැඩි සංඛ්‍යාවකට ඇය රංගනයෙන් සිය දායකත්වය ලබා දුන්නා කොළඹ මහනගර සභාව අකණ්ඩව දෙවන වසරටත් පියවරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් ඔක්තෝබර් මාසයේ රෝස පැහැයෙන් ආලෝකමත් කිරීම සිදු කෙරුණා. මෙම අවස්ථාවට නගරාධිපති රෝස සේනානායක මහත්මිය සහ හිටපු ක්‍රිකට් නායක රොෂාන් මහනම මහතාද එක් වුණා. හැටන් රුවන්පුර මටුකැලේ ග්‍රාමයේ පදිංචිකරුවන් ඉඩම් ඉල්ලා අද උද්ඝෝෂණයක නිරත වුණා. ඒ හැටන් රුවන්පුර ප්‍රධාන මාර්ගයේ මටුකැලේ කෝවිල ඉදිරිපිටදී මල්දෙනිපුර ග්‍රාමයේ පොදු ඉඩමක් පිටස්තර පුද්ගලින් දෙදෙනෙකුට ලබා දීමට මහවැලි අධිකාරිය කටයුතු කරමින් සිටින බව පවසමින් මල්දෙනිපුර ගම්වාසීන් අද විරෝධතාවක නිරත වුණා. ඒ කැකිරාව ඔරලෝසු වටරවුම ඉදිරිපිටදී ඉන්දියානු නාවික හමුදාවේ පළමු වන පුහුණු බලගණය ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සඳහා කොළඹ සහ ත්‍රිකුණාමලය වරායන් වෙත ළඟා වී තිබෙනවා. එම නෞකාවන් සම්ප්‍රදානුකූලව පිළිගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා විසින් කටයුතු සිදු කෙරුණා. සියද රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන් ඔබට සුවදායි රාත්‍රියක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න